අපේ රටේ ඇති වෙලා තිබෙන දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවය අවසන් කිරීමේ අරමුණින් ඉතා අත්‍යවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලකට යා යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. සඳුදා දිනේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන හැකිතාක් ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සම්මත කර ගැනීම තමයි අපගේ අරමුණ. අපි 21 වැනි සංශෝධනය මගින් නැවත වතාවක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් ඉදිරිපත් කළ ආකාරයට කොමිෂන් සභා ස්වාධීන කිරීමට ප්‍රතිපාදන සලසා තියෙනවා වගේම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කරන ලද ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන සේවා කොමිෂන් සභාව යළි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. ද්විත්ව පුරවැසිභාවය දරන තැනැත්තන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමේ හැකියාව අපි අහෝසි කරලා ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට නොහැකි තත්ත්වයට අදාළ විධිවිධානත් මේ සමග ඉදිරිපත් කරනවා. රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම පැවරලා තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒක නිසා පාර්ලිමේන්තුව විදිහට අපි එම වගකීම ඉටු කිරීමටයි මේ කටයුතු කරන්නේ.